අද බියොන් බොස්ටන් වැඩසටහනෙන් අප එකතු වෙනවා තුෂාර ජයරත්න සමග. තුෂාර අප සමග එකතු වෙන්නේ ස්විට්සර්ලන්තයේ සිටයි. තුෂාර පිළිබඳව මුලින්ම ශ්‍රී ලාංකිකයන්ගේ අවධානය යොමු වුණේ ඔහු නීති විද්‍යාලයේ නීති ශිෂ්‍යයෙක් වශයෙන් සිටියදී නාමල් රාජපක්ෂ සම්බන්ධයෙන් ඔහු ඉදිරිපත් කළ පැමිණිල්ලකට පසුවයි. ඉතින් මේ සම්බන්ධව සාකච්ඡා කිරීමට සහ ඒ පැමිණිල්ල සම්බන්ධවත් අද ඔහුගේ ජීවිතය සම්බන්ධවත් කතා කිරීමට අපි දැන් තුෂාර සමග එකතු වෙනවා. තුෂාර, දැන් අපිට මුලින්ම කියන්න, ඔබ මුලින්ම නාමල් රාජපක්ෂ හට විශේෂ වරප්‍රසාද දෙනවාය කියලා චෝදනාවක් ඉදිරිපත් කරමින් නීති විද්‍යාලයේ පැමිණිල්ලක් ඉදිරිපත් කළා. මම දන්න තරමින් නීති විද්‍යාලයේ විදුහල්පතිවරයාට විය හැකි. මේ සම්බන්ධයෙන් අපිට මුලින්ම අපිට පොඩි හැඳින්වීමක් කරන්න, මොකද්ද මේ සිද්ධිය කියලා? ඔව්, මෙහෙමයි. නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ලන්ඩන් LLB කරලා ආවට පස්සේ ඔහු මුලින්ම පළමුවෙනේ වසර විභාගයේ කරේ මේ විදිහටම AC කාමරයක කම්පියුටර් තියාගෙන. ඒ මොහොතේදී මම මේක පැමිණිලි කරන්න උත්සාහ කරා. නමුත් එදා මම ඔහු සමග ප්‍රශ්න ස්ටුඩන්ට් කෙනෙක් නොවන හින්දා මට ඒ පැමිණිලි කිරීමේ අයිතියක් නැති බව නීති ශිෂ්‍යයෙක් කට්ටි පෙන්න දුන්නට පස්සේ මම ඒ සම්බන්ධයෙන් නිශ්ශබ්දව හිටියා. නමුත් දෙසැම්බර් මාස 2010 දී ඔහු දෙවන වසර සහ තුන්වන වසර ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විභාගය සඳහා පෙනී සිටින අවස්ථාවේදී ඔහුට ශ්‍රී ලංකා නීති විද්‍යාලය මගින් AC කාමරයක් ලබා දීලා තිබුණා. ඒ වගේම ඔහුට නීති විද්‍යාලයේ AC කාමරයක් ලබා දීලා තිබුණා. ඒ වගේම ඔහුගේ සහායක නීතිඥවරු දෙදෙනෙක් ඒක ඇතුළේ හිටියා. ඒක මම මගේ ඇස් දෙකෙන් දැක්කා. මම මුලින්ම මේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කරේ අපේ රෙජිස්ට්‍රාර් මහත්මයාට. නිල වශයෙන් මේක 2010 දෙසැම්බර් මාසේ 3 වෙනිදා මම පැමිණිලි කරේ. දැන් තුෂාර, මට පොඩ්ඩක් මේක පොඩ්ඩ අපහැදිලි. දැන් මම ඇත්ත වශයෙන්ම මමත් වසර ගණනාවකට ඉස්සෙල්ලා නීති විද්‍යාලයේ නීති ශිෂ්‍යෙක් වශයෙන් ඉඳලා තියෙනවා, නීතිඥවරයෙක් වශයෙන් දියුණුම් දීලා තියෙනවා. නමුත් අපි නීති ශිෂ්‍යයන් හැටියට ඉඳද්දී මේ නීති විද්‍යාලයේ විශේෂයෙන්ම පරීක්ෂණ පවත්වද්දී ඒක ඉතාමත්ම හොඳින් ඒ පරීක්ෂණ පැවැත්වෙනවා විධිමත් ආකාරයට. විශේෂ කිසිම අයකට විශේෂ වරප්‍රසාදයක් නැහැ. ඉතින් මට තේරුම් ගන්න බෑ, දැන් ඔබ කියන ආකාරයට නාමල් රාජපක්ෂට වෙනම කාමරයක ඔහු පමණක්ව ඔහුට ඉඩ දීලා ඔහුට මේ අන්තර්ජාලයේ ඒ පහසුකම්ත් ලබා දීලා ඔහුට සහායට නීතිඥවරුන් දෙන්නෙකුත් දුන්නාය කියලා ඔබ කියන්නේ? ඔව්, මම ඒක තමයි පැහැදිලිව කියනවා. ඊට අමතරව මම වර විභාගයේ ප්‍රශ්න පත්‍ර සම්පූර්ණ මේ විභාගයට ඉච්ඡා කලින් පිට වුණා. ඒ සම්බන්ධිනුත් මම පැමිණිල්ලක් කරන ලැබුවා. ඊට අමතරව නාමල් රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නිලධාරීන් සිවිල් නැඳුමෙන් නීති විද්‍යාලයට ඇතුළට පැමිණ සිටියා. ඒ නිසා කිසියම් ආකාරයක බීජයකුත් නීති විද්‍යාලයට ඇතුළට තිබුණා. මොකද මම මේ පළවෙනි පැමිණිල්ල අපේ එක්සැමිනේටර් කරනකොට මේ පිටරක පිට වුණා කියන එක එතෙන්දී යා මට දීපු පළවෙනි අවවාදය තමයි ජීවිතේ බේරගෙන මේ වැඩේ කරන්න කියලා. මොකද ආරක්ෂක නිලධාරීන් සහ සාමාන්‍ය ශිෂ්‍යයන් වෙන් කරලා හඳුනගන්න බැරි විදිහට ඔවුන් නීති විද්‍යාලයට ඇතුළට ඇවිල්ලා තිබුණා. දැන් ඔබ මේ සම්බන්ධයෙන් ඔබ මුලින්ම ඔබ රෙජිස්ට්‍රාර් වරයාට පැමිණිලි කරා කියලා නීති විද්‍යාලේ. නමුත් ඊට පස්සේ ඔබ නීති විද්‍යාලයේ විදුහල්පතිවරයාට මේ සම්බන්ධයෙන් පැමිණිලි කළාද? ඔව් නෑ, මම රෙජිස්ට්‍රාර් මහත්තයාට පළමුව විභාග ශාලාධිපතිරේ පැමිණිලි කරේ. ඊට පස්සේ ඔහු බාරගැනීම ප්‍රතික්ෂේප කරාට පස්සේ මම ඔෆිස් මැනේජර්ට රෙජිස්ට්‍රාර් ගාවට ගිහිල්ලා පැමිණිලි කරා. ඌේ බාරගැනීම ප්‍රතික්ෂේප කරා. ඊට පස්සේ මම විදුහල්පතිතුමා මුණගැහෙන උත්සාහ උත්සාහයේදී එතුමා නීති විද්‍යාලයේ නොමැති බව තමයි කාර්යසහායකයා දැනුම් දුන්නේ. ඊට පස්සේ කවුන්සිල් එකෙන් නීති ප්‍රතිදෙපාර්තමේන්තුවේ නීති ප්‍රතිතුමා ඉන්න නිසා මම එතනට ගියා එතුමාව දැනුවත් කරන්න. නමුත් එතෙන්දී එතුමාත් නැති බව දැනුම් දුන්නා. ඉන් පස්සේ මම ඊළඟට ගිය අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්තුමා ගාවට සුවරගම්ලක් මහත්මයාට, ඒ මොහොතේදී සුවරගම්ලක් මහත්මයාට වාර්ෂික කැම්පේන් එක කරා. නමුත් එයා ගියා ගැනීම ප්‍රතික්ෂේප කරා. ඉන් පස්සේ මම කෙහෙල්ලට පොලිසියට ගියා. ඒදී පොලිසිය පැමිණිල්ල සටහන් කිරීම ප්‍රතික්ෂේප කරා. පස්සේ මම පොලිස් මූලස්ථානයට යන විට සමහර වෙබ් අඩවීන් මේ සිද්ධිය සම්බන්ධයෙන් පළ කරලා තිබුණා. ඉන් පස්සේ පොලිස් ප්‍රති මේ පොලිස් මූලස්ථානය මගින් කෙහෙල්වත්ත පොලිසියට උපදෙස් දුන්න මේ පැමිණිල්ල සටහන් කරන්න කියලා.
දැන් තුෂාර ඔබ මේ සම්බන්ධයෙන් යම් ආකාර වගකීමකින් යුක්තව විශේෂම නීති ශිෂ්‍යයෙක් වශයෙන් කටයුතු කළා ඔබේ වගකීම ඔබ ඉෂ්ට කළා දැන් ඊට පස්සේ ඔබ කියන ආකාරයට නීතිපතිවරයාවත් නීති අමාත්‍යාංශ ලේකම්වරයාවත් වෙන අය ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ වැඩි අවධානයක් මේ සම්බන්ධයෙන් යොමුනේ නැහැ ඒ කාරණාව පසක තබමු දැන් ඊට පස්සේ මේ ඔබ පැමිණිල්ල කිරීම නිසා ඔබට යම් කිසි ආකාරයෙන් කරදරයක් සිද්ධ වුණාද? ඔව් දැන් පැමිණිල්ල කරේ දෙසැම්බර් මාස 3 වෙනිදා 4 වෙනිදා මං ගියා බ්‍රයිබරි කොමිෂන් එකට මේක පැමිණිල්ල කරන්න. ඒක ඉහළ හිටපු නිලධාරියා මට කියපු දේ තමයි ලොකු එකක් පොඩි එකක් ගිල්න එක තමයි ස්වභාවය. ඒක පිළිගන්න බැරි නම් වෙන ඇරිස්ටෝටල්ටයි ප්ලේටෝටයි වෙන එක තියෙනවා. ඒක තමයි මට දීපු පළවෙනි ට්‍රෙට් එක. ඊට පස්සේ දවස් දෙකකට පස්සේ ලෝකල් එජ් එකේ නිලදුර කතනේ අපේ ඔෆිස් මැනේජර්ට රෙජිස්ටර් මහත්තයා මට සම්දෙනිය කරා මට පැමිණිල්ල අයින් කරගන්න නැත්නම් ගොඩක් ප්‍රශ්න වලට මූණ දෙන්න වෙන බව මම මේක ලිඛිතව පොලිස්පතිතුමාට පැමිණිලි කරා ඊට පස්සේ මට විරුද්ධව පැවති ඉන්ක්වයරි එකේදී මම ඒකත් එක චෝදනාවක් හැටියට ඉදිරිපත් කරා මට පළවෙනි තර්ජනය පැමිණියේ නීති විද්‍යාලයේ දුරකථනයේ ඉන් පස්සේ මාව පැහැර ගැනීමකට ලක් වුණා මාර්තු මාසේ 3 මාර්තු මාසේ 3 වෙනිදා ඉන් පස්සේ මාර්තු මාසෙම 20 වෙනිදා මගේ ගෙදරට ඇවිල්ලා මට මර්ධන සර්ජනය කර පුද්ගලයෝ දෙදෙනෙක් ඊට පස්සේ අප්‍රේල් මාසේ 10 වෙනිදා බලහත්කාරයෙන් මගේ ලියවිලි වගේ එකට අත්සන් ගත්තා දැන් අපිට කියන්න ඔබ දැන් ඔබ සඳහන් කළා ඔබව මේ මේ පැමිණිල්ල කරයින් පස්සේ මේ සිද්ධියෙන් පස්සේ ඔබ පැහැර ගැනීමකට ලක් වුණායි කියලා පොඩ්ඩක් ඒකද කතා කරන්න මොකද සිද්ධ වුනේ මම දැන් මේ සිද්ධ වුණාට පස්සේ මාර්තු මාසේ 3 වෙනිදා මම කොහොමද පොලිස් ස්ථානයේ ඉදිරිපිට බස් ස්ටෑන්ඩ් එකේ ඉන්න අවස්ථාවේදී සිවිල් ඇඩ්මින් සර්සුණු පුද්ගල දෙදෙනෙක් පැමිණිල්ල උන් මට ප්‍රකාශ කර සිටියා උන්ට මගෙන් කට උත්තරයක් ලබා ගැනීම අවශ්‍යතාවයක් තිබෙනවා ඊට පෙර දිනේදී මගේ නිවසේට ආසන්නයේ කඩේට පැමිණ තිබුණා කිසියම් පුද්ගලෙකු මගේ යණේන විස්තරේ කඩෙන් සටහන් කරගෙන ගොස් තිබුණා. ඉන් පස්සේ ඔවුන් මට ඉල්ලීමක් කරා ඔවුන් සමග එන්න යන්න කට උත්තරය දෙන්න කියලා. මම ඒ අවස්ථාවේදී ඒ වෙනකොට රටේ තිබ්බ තත්ත්වෙදී මම ඔවුන් සමග යාම ප්‍රතික්ෂේප කරා සිවිල් වාහනයක. මට පොලිස් නිල වාහනයක් එන්නේ නැත්නම් මම එන්නේ බව ප්‍රකාශ කරා. ඒ මොහොතදී මම හිටියේ 120 බස් ස්ටෑන්ඩ් එකේ. මම දැක්ක 120 බස් එකක් එනවා මම තක්ගාලේ බස් එක එල්ලුණා. නමුත් මම පිට දුරක් යනකොට මම දැක්ක අදාළ නිලධාරීන් දෙන්නක් මාත් සමගම බස්සේ ගොඩ වෙලා ඉන්නවා. එතනින් එහාට මම මෙරි කල්පයක් තිබුණේ නැහැ මම උත්සාහ කරලා ජීවිතේ බේරගන්න. ඒ නිසා මම පිල්ලෑව හරියදී බස් එකෙන් බැස්සා. ඒ හරිය බොරස්තුම පොලිසිය තිබුණා. නමුත් මම බැස්සට පස්සේ මම නිලධාරියෙක් මගෙන් අතින් අල්ලලා කලබල කරන්න එපා. කලබල කර ප්‍රශ්න ඇති වුණා ඒකින්ද වාහනේට නගින්න කිව්වා. මම ඊට පස්සේ ඒ ඔවුන් සමග පැමිණි සුදු පාට වාහනයට ගොඩ වුණා. එතකොට ඔබ කොහටද රැගෙන ගියේ? ඔව් ඒගොල්ලෝ ඔවුන් අරගෙන ගියේ එම ගොඩරැස්ගමු අවට තිබුණු කිසියම් ආකාරයක පෞද්ගලික ස්ථානයකට. මම විශ්වාස කරන්නේ ඒක හෝටලයක්. ඒකට මම යනකොට ඔවුන් දැනගෙන සිටියා මම අරගෙන එන බව. මම ගේට්ටු ආසන්නයකටම ගේට්ටු ඇරුණා. ඉන්පස්සෙ ඔවුන් මාව ගෙනිහිල්ලා බහින්න කියලා මාව කාමරයට ගෙනිච්චා. ඒ කාමරේ ඇඳක් තිබුණා. ඔවුන් හිදී ඇත්ත වශයෙන්ම මට කිසිම ප්‍රශ්න කිරීමෙන් පීඩාවට ලක් කරා නිසා පහදීම් කර ලක් කරේ නැහැ. නමුත් ඔවුන් කතා බහ කරපු ආකාරයට මට තේරෙන්නේ කාරණේ තමයි ඔවුන් නීතිය සම්බන්ධයෙන් හොඳ දැනුමක් තියෙන ඊළ මට්ටමේ නිලධාරීන් දෙදෙනෙක්. ඊගෙන් දිගට මගෙන් ප්‍රශ්න කරේ මම UN එකට කොහොමද අප්ඩේට් යවන්නේ සහ BBC ආයතනයේ සහ මාධ්‍යයන් සමග දැනුදෙන කරන්නේ කොහොමද කියන එක තමයි ඔවුන්ට පැහැදිලිව දැනගැනීමට අවශ්‍ය වෙලා තිබුණේ. එදාම මම පොලිස් ප්‍රතිතුමාට මේක පැමිණිල්ල ඉදිරිපත් කළා. මහා මානවිකම් කොමිෂමට. පොලිස් ප්‍රතිතුමාගේ මොකද්ද ලැබුණු ප්‍රතිචාරය? කිසිම පරීක්ෂණයක් පැවැත්වුවේ නැහැ. නමුත් මම ඉතාමත් කනගාටුවෙන් කියන මානවිකම් කොමිෂන් සභාව මට ලිපියක් දෙමින් ප්‍රකාශ කර තිබුණේ මගේ පැහැරගෙන යාම මානවිකම් කඩවීමක් නෙමෙයි කියන කාරණේ. දැන් අපි දන්නත මම දන්න තරමින් මානව හිමිකම් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසමේ සභාපතිත්වයේ දරන්නේ උගත් විනිසුරුතුමෙක්. ඉතින් එවැනි කෙනෙකු මෙය මානව හිමිකම් කඩවීමක් කියලා පිළිගන්නේ නැද්ද? ඔබ කිසියම් කෙනෙකු මට මේ සම්බන්ධයෙන්
චැලෙන්ජ් කරනවා නම් මම ඔබට මානුෂික කොමිෂන් එකෙන් මට ඔක ලිපිය තාමත් මයිගාව තිබෙනවා. ඒක ආසියානු මානුෂික කොමිෂන් එකට ඉන්ටර්නෙට් එකට අප්ලෝඩ් කරලා තිබුණා. ඒකට වඩා පුදුම කාරණේ තමයි මේ ලිපිය ඔවුන් කලබලයේ තිබල තිබෙන අක්ෂරමත් ගහලා නැහැ. හොඳයි. ඒතොර පළවෙනි තුෂාර පළවෙනි වතාවට ඔබව රැගෙන ගියා. ඊට පස්සේ තවත් ඔබට කරදර සිද්ධ වුණාද? ඔව්. ඉන් පස්සේ දිගින් දිගටම මට දුරකතන සර්ජන පැමිණියා. ඉන් පස්සේ කොහොම හරි මාර්තු මාසේ 20 වෙනිදා මගේ ගෙදරට යතුරු පැදියකින් ඇවිල්ලා රාත්‍රී 11ට පමණ දෙදෙනෙක් මරණ සර්ජනය කරා මටත් මට මේ සිද්ධිය දුරව කරපු ඉනිවුස් එක ශාන්තටත් ගේ ඉස්සරහා සුදු කොඩි දාගන්න කියලා. මම මේ සිද්ධිය ඊට පහු වෙනදම පොලිස්පතිවරයාට ලිඛිතව පැමිණි කරම් කර මම මුලින්ම විහාර පොලිසියට ගියා. නමුත් විහාර පොලිසිය මේ පැමිණි ලියා ගන්න බෑ කිව්වා. ඒ ඇත්තම ඊට පස්සේ ඒසි කාර්යාලයට ගියාට පස්සේ ඒ නිලධාරීන් තේරුම් කරලා දුන්නේ ඔවුන්ට කවදාක්වත් මේ සිද්ධියට අදාළ පුද්ගලින් අකඩමුකට ගන්නට අරලිකා මන්දිරයට යන්න බෑ. ඔවුනුත් කරන්න රස්සාව කොහොම අසරණයි. කියන්න ඔවුන් තේරුම් ගන්න කියන කතාව තමයි ඔවුන් මට එහෙදි කිව්වේ. දැන් එතකොට ඊට පස්සේ එතනින් ඔබට ඔවුන්ගේ පීඩා කිරීම නැවැත්තුනාද නැත්නම් තවදුරටත් පැවතුනාද? ඉන් පස්සේ මොකද මේ සමගම නීති විද්‍යාලයට අපේල් වෙනකොට රිසල්ට් අවුට් කිරීම අවශ්‍යතාවයක් තිබුණා. මොකද මේකට හිටපු අගමිනිසුරුතුමා ප්‍රකාශ කරහු මේ ගැන පරීක්ෂණ පවත්වන බව. එහෙම කියලා තියෙද්දි දෙසම් අපේල් මාස 10 වෙනිදා රාත්‍රී 11 මාට පමණ අර මුලින් ආපු පුද්ගලයා තව එක්කෙනෙකුත් ඇවිල්ලා බලහත්කාරයෙන් ඉංග්‍රීසි ලිවිලි වගේ එකට මගෙන් අත්සන් ගත්තා. හොඳයි. එතකොට දැන් ඔබ ඒ අවසාන තුන්වෙනි වතාවට ඔබ පැමිණිලා ඔබෙන් බලෙන් අත්සන් කරන්න ඒ තර්ජනය කරද්දි ඔබට අවස්ථාවක් දුන්නේ නැද්ද ඒ ලියවිලි කියවන්න? නෑ නෑ නෑ. මොකද ඔවුන් එතනදී ඔවුන් පැහැදිලිව බලහත්කාරය පාවිච්චි කරේ. දැන් තුෂාර මේ අවස්ථාව තුළ කොයිම අවස්ථාවකද ඔබට ශාරීරික වශයෙන් හිංසාවක් පැමුණාද? ඔව්, පළමුව තාට මට ශාරීරික හිංසාවක් දැන් අපේල් මාසේ 10 වෙනිදා ප්‍රශ්නෙම් පස්සේ මම අන්ඩර්ග්‍රවුන්ඩ් ගියා. මම ඊට පස්සේ හැංගවිලා ජීවත් වුනේ. මම ඒක අගමැතිතුමාට දැනුම් දුන්නා. මොකද පොලිසියවත් ස්ටේට් අධිකරණයක් මැදිහත්විලා මට ආරක්ෂාවක් නොසලකන නිසා මම ලංකාවේ මානවකම් සංවිධානවල රාජ්‍ය නෝන සංවිධානවල උදව්වෙන් බහම් වෙලා ඉන්න උත්සාහයක් දැරුවා. ඒදි මම 60 වල ඉඳිද්දි එදත් මම කියන යාපනයේ ඡන්ද තිබ්බ දවසේ පොලිසියෙන් කැමෙන්ලා මාව අරගෙන ගියා. පළමුනි මතාවට පොලිස් යුනිෆෝම් එකෙන් ඇවිල්ලා ප්‍රශ්නකට මුහුණ දුන්නේ එදා තමයි. ඔවුන් මාව එම චර්ච් එකෙන් අරගෙන ගියා. මොකද පාදය දු වෙනකොට ගිහිල්ලා හිටියා මඩු වන්දනාවක. ඒ නිසා මම තනියම චර්ච් එකේ හිටියේ. නමුත් ඔවුන් පල්ලි වත්තට ඇතුල් වෙනකොට මම එවනකොට ඉන්ටර්නෙට් එකේ හිටිය මගේ යාළුවෙකුට පිටරටින් යාළුවෙකුට කිව්වා මම වත්තට ජීප්පයක් ඇතුල්ුණා කියලා. ඉන්පස්සෙ ඔවුන් මාව ඒ තේවත්තට ගෙනහිල්ලා මගේ ඇඳුම් ගැලෙව්වා. ඊට පස්සේ මට පහර දුන්නා. ඒ පහර දීමත් සමග තමයි මගේ මේ රෝගී තත්ත්වය මට ඇති වුණේ. පොඩි විනාඩි 15ක් විතර පහර දුන්නා. ඊට අමතරව මගේ ඡායාරූප ගත්තා. මගේ ඇඳුම් සම්පූර්ණයෙන් ඉවත් කරා. ඊට පස්සේ සෑහෙන පීඩනයකට පත් වුණා. ඊට පස්සට මම කොහොම හරි මීටර 500ක් වගේ දුරක් ආපස්සට චර්ච් එකට එන්න මට කාඩ එකමාරක් විතර ගතුණා. මොකක් හරි දුරකතන ඇමතුමක් ආවා. ඒ වාහනේ 4 දෙනෙක් හිටියා. දෙන්නෙක් තමයි පහර දුන්නේ. තේදුරට අමතරව හිටපු මම හිතන ඉහළ නිලධාරියක් කිසියම් දුරකතන ඇමතුමක් ආවට පස්සේ තමයි ඔහු මාම දාලා එතනින් ගියේ. ඔබ කියන්නේ පොලිසිය නිල ඇඳුමින් පැමිණිලා ඔබව නිල පොලිස් රථයක අරගෙන ගිහිල්ලා තැනකට ගිනියලා පොලිස් ස්ථානයට නෙමෙයි වෙන ස්ථානයකට ගිනියලා ඔබේ ඇඳුම් ගලවලා ඔබට කිස් මොන මොකද්ද වරද ඔබ කළේ කියලාවත් කියන්නේ නැතුව ඔබට අතින් පයින් පහර දීලා නිර්වත් කරලා ඔබව ආයි එන්න ඉඩ දුන්නා. නෑ, එතනදී ඒ සිද්ධිය සම්බන්ධයෙන් උදව් කරපු කණ්ඩායම් වල විශ්වාසය තිබුණේ ඔවුන් මාව ඝාතනය නොකරන ආකාරය ඇතුලේ ඒ ඝාතනය කරන අනිවාර්යම ආණ්ඩුවේ වක්තියෙන් බාර ගන්න සිද්ධුණා. නමුත් ඔවුන් කරේ මාව නොමර මරණ එක. මොකද ඒකට ශ්‍රේෂ්ඨාධිකරණයේ මම කවරකු මානවිකම් නඩුව තිබුණා. දැන් තුෂාර අපිට කියන්නේ ඔබ නීතිය හදාරපු ශිෂ්‍යෙක්. ඒ වෙනකොට ඇත්ත වශයෙන්ම නීතිය හදාරනවා කියන්නේ ලංකාවේ විශේෂයෙන්ම ඕනම නීතිය හදාරන ශිෂ්‍යෙක්ගේ අභිලාෂය තමයි. ඒ නීතිය රජය කරන වගේ සමාජයක්
බිත්තියන වගේ තත්ත්වයක් රට ඇතිනවා කියලා ඒ බලාපොරොත්තුව. දැන් ඔබ මේ ලැබපු මේ අත්දැකීම තුළ ඒ නීතිය සහ යුක්තිය සහ නීතිය සහ ඒවා ආරක්ෂා කරන්න ඉන්න ආයතන සහ ආයතන සහ පුද්ගලයෝ පිළිබඳව මොකද්ද ඔබට දැන් කියන්න තියෙන්නේ? දැන් අද වෙනකොට ලංකාවේ නීතිය පාලනය කිරික සම්පූර්ණයෙන් බිඳවැටිලා තියෙනවා. මචන් ඔබ දකින්නට ඇති නාමල් රාජපක්ෂ දිවුරුම් දුන්න දිනේදී නැකතට තමයි සුප්‍රීම් කෝට් එක සැඳෙන්නේ. නැකතට ඉස්තරබලයාගේ නම කිව්වට පස්සේ නැගිටින් නැතුව හිටියට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ටර් සොරිසා කියන තරමට අපේ නීති ක්ෂේත්‍රය අද පිරිහිලා තියෙනවා. ඊට අමතරව ඔබ දකින්නට ඇති නාමල් රාජපක්ෂ දොස් දුන්නට පස්සේ අගවිනිසුරු තුමිය සමග ඡායාරූපවල පෙනී හිටියා. මම දන්න තරමේ නීති ක්ෂේත්‍රයේ කිසිම දවසක එහෙම අගවිනිසුරු තුමිය සහ විනිසුරු මණ්ඩල ශික්ෂක සමග හෝ දුරුම් පුද්ගල සමග ඡායාරූපවල පෙනී හිටින්නේ නැහැ. මම අද කනගාටු වෙන්නට තියෙන මම මෙහෙට ආවට පස්සේ මම උත්සාහ කරා මගේ පර්සනල් ෆයිල් එක ගන්න ලොකලෙජ් එකේ සහතිකවල පිටපත් ලබා ගන්න. මොකද මම හැංගිලා ඉන්න අවස්ථාවේදී මගේ ගෙදරට ඇවිල්ලා පොලිස් හෙඩ්කුවාටර්ස් වලින් මගේ ෆයිල් අරගෙන ගිහින් තිබුණා. මොකද මම පළවෙනි පහර ගැනීමේදී මගේ තාත්තගෙන හරියට පිපුරුණා. ඊට පස්සේ දෙවෙනි සැරේදී තාත්ත දෙවෙනි වතාවට දෙන් හැමරෙජ් එකක් ආවා. මම කනගාටු වෙන්න තෝරේ මගේ තාත්තා අවුරුදු ගානකට කසිරිපෙන් හිටිය මට එක දවසක්වත් බලන්න බැරි වුණ ආරක්ෂක හේතුන් මත මගේ තාත්තා මිය ගියාට පස්සේ අපට පවුලට ආපු පීඩනය නිසා අපේ යුනිවර්සිටි මියගෙන යන්න බැරි වුණා. කරු ජයසූරිය මහත්තයාත් වගේම දේශපාලනඥයෝත් මැදිහත්වලා ලිපි ලියලා පොලිස් ප්‍රතිමාගෙන් විශාල වශයෙන් බලපෑම් කරලා අපි ජයරත්න මල්සාලාවේ මිනිහ තිබ්බා. නමුත් අපට සිකුරාදම මිනිහ ගන්න සිද්ධ වුණා. මරණ වලකෙදරටත් විශාල පිරිසක් සහභාගී වුණේ නැහැ. මොකද මේ බීජයත් එක්ක ඒ තාමත්‍රෝ දැන් ඔබ කියන ඔබට මේ PTSD එහෙම නැත්නම් post traumatic stress disorder ඒ පීඩාව ඔබ ලෝකෙත් පිළිනවයි කියලා නේද? ඔව්. එදිට කනගාටුෙන් කියන්නට ඕනේ මම දැන් අර හෝටලෙදි පහර දීමෙන් පස්සේ මට ප්‍රතිකාර කිරීම සම්පූර්ණයෙන් වෛද්‍යවරුන් ප්‍රතික්ෂේප කරා. මොකද මම ඊට පස්සේ දොස්තර ජයරත්න මහත්මයාත් රනිල් වික්‍රමසිංහ මහත්තයාත් මගේ සිද්ධියට මැදුණාට පස්සේ ජයරත්න මහත්මයා පෞද්ගලික වෛද්‍යවරුන්ගෙන් මට ප්‍රතිකාර කිරීමට උදව් ඉල්ල පෙළා වෙදි ඔවුන් ප්‍රකාශ කර සිටි එක ඔවුන්ටත් ප්‍රශ්න ඇති වෙන කාරණයක්. එංග ඔවුන්ට මැදිහත් නොවී හැකබ වෙනත් වචන වලින් කියනවා නම් දැන් ඔබ වෙනුවෙන් යුක්තිය ඉෂ්ට කරන්න නීතිඥවරු ඔබට නැහැ, ඔබ වෙනුවෙන් ඔබට ප්‍රතිකාර කරන වෛද්‍යවරු නැහැ, ඔබගේ IT ආරක්ෂා කරන පොලිසිය ඔබට නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ අද ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. අද කිසියම් පුද්ගලෙක් මහින්ද රාජපක්ෂ පවුල ප්‍රශ්න කරන්න ගියොත් ඒක විශාල ප්‍රශ්නයකින් තමයි අවසන් වෙන්නේ. තුෂාර මම මෙහෙම කිව්වොතින් දැන් නාමල් රාජපක්ෂ කියන්නේ සමහර විට විශාල අනාගතයක් තියෙන තරුණ දේශපාලනඥයෙක්. දැන් ඔබ කවුරුගේ හෝ පෙළඹවීමකට හෝ උසිගැන්වීමකට මේ රාජපක්ෂ නාමල් රාජපක්ෂගේ කීර්ති නාමයට හෝ එහෙම නැත්නම් රාජපක්ෂ මහින්ද රාජපක්ෂගේ කීර්ති නාමයට හෝ හානි කර ගැනීම සඳහා ද්වේෂසහගත විදියට මේ දේවල් මේ පැමිණිලි කරනවායි කියලා මොකද්ද ඔබට කියන්න තියෙන්නේ? නෑ මම ඒක සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. මොකද අදටත් නාමල් රාජපක්ෂ මහත්තයත් එක්ක මට පෞද්ගලික තරහක් නෑ. ඔහුන්ට මගේ වෘත්තිය නැතුණා, මගේ තාත්තා නැතුණා, අද මගේ අම්මා කාටින් ශෝකයෙන් පෙළෙනවා. ඒත් මම ඔහුත් සමග මට පෞද්ගලික තරහක් නැහැ. දෙවෙනි කාරණය ඔබතුමා දන්නව ඇති මේ නීති රෝධ පහසුකම් දීපු රොඩ්රිගුට නීතිවිද්‍යාල විදුහල්පතිතුමාට මේ වෙනකොට ජනාධිපතිතුමා විසින් ජනාධිපති නීතිඥකමක් පවා ලබා දීලා තියෙනවා. රොඩ්රිගු කියන්නේ උසාවියකටවත් යන්නේ පුද්ගලෙයි. ඒ විතරක් නෙමෙයි අද වෙනකොට නීති විද්‍යාලයේ පොඩි ප්‍රශ්නයකත් ශිෂ්‍යෝ ගිහිල්ලා කවුන්සිල් එකත් එක්ක නෙමෙයි කතා කරන්නේ නාමල් රාජපක්ෂ එක්ක. නාමල් රාජපක්ෂ කියන්නේ හා මම ඒක සීජේට කියලා කරලා දෙන්නම් කියලා. ඉතින් මේක මහා අවාසනාවන්ත තත්ත්වයක්. අද වෙනකොට සම්පූර්ණයෙන් කවුල්වාදයක් අද අලුත් කඩේ කියන්නත් වෙනවා. මම හිතන ඔබතුමා දන්න ඇති මගේ නඩුවට පෙනී හිටපු ලක්ෂන් දැස් මහත්මයාට අද මරණ තරජන තිබුණා. වැලිමුණසයට ප්‍රශ්නයක් තියෙනවා. ඒගේ මේ මැදිහත්ව නීතිය පාලනය ගැන කතා කරන හැමෝම ලොකු ප්‍රශ්නකට මුහුණ දීලා තියෙනවා. අනිත් කාරණේ තමයි කිසියම් කෙනෙක් මට ඒ චෝදනාව කරනවා නම් මම ඕක යෝජනා කරන්නේ මම හැමදාම ඉල්ලුවාගේ කරුණාකරලා ස්වාධීන පරීක්ෂණයක් කරන්න මම එනවා සාක්ෂි දෙන්න. මගේ ජීවිතයට ආරක්ෂාව දෙනවා නම් සා පරීක්ෂණය නිවැරදිව කරනවා. ඒක මම මුලින්ම කරපු
මේ මොකද මම මේ පැමිණිලි නිවැරදිව සටහන් කරලා තියෙනවා සාක්ෂි නිවැරදිව ගොනු කරලා තියෙනවා හයිදරිපත් කළ තුන ඇත්ත කතාව ඕන් මේ පරීක්ෂණය කරන්නට අකමැති ඒ සම්පූර්ණ වගකීම ඔවුන් වෙත පැවරන නිසා